මම ටවුන් එකට යනින අතරේ හරි අපූර්ව නිර්මාණයක් දැක්කා. මට හිතුණා මේක පෙන්වන්නම ඕන කියලා. ආයිබෝවන් යාළුවෝ හැමෝටම කොරියානු රටේ පාලකයෝ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ රටේ ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් මෙන්න මේ වගේ සුන්දර ස්ථාන මේ රට පුරාම ඉදිකලා තියෙනවා. මේක මම විශේෂයෙන් පෙන්වන්න හිතුවේ මේක ජනාකීර්ණ ප්‍රදේශයක් නෙමෙයි තාම ජනගහනය අඩු ප්‍රදේශයක් ඒත් මේ බීච් එකක් ගාව බලන්න කොච්චර ලොකු කැපකිරීමක් කොච්චර ලොකු මහන්සියක් වෙලා ඒ ඉන්න සුළු පිරිසට වුණත් මේ නැරඹීම සඳහා මෙන්න මේ වගේ පහසුකම් එක්ක කොච්චර ලස්සනට මේක හදලා තියෙනවද කියලා මේ වගේ ගොඩාක් තැන් ගොඩක් මුදල් වියදම් කරලා කොරියාව පුරා හදලා තියෙනවා බලන්න මේ පාලකයෝ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් කොයි තරම්නම් කැපකිරීම කරලා තියෙනවද කියලා මේක ඒතරම් ලස්සන බීච් එකක් නෙමෙයි මුහුද ඈතට හිඳලා ගිහිලා තියෙන්නේ ඉස්සර මේ මුහුද මේ කිට්ටුව තියෙන්න ඇති ඒත් දැන් නම් මුහුද ගොඩක් ඈත තියෙන්නේ වඩදිය බාදිය සිද්ධියත් එක්ක සමහර වෙලාවට වතුර ටිකක් ළඟට ආවට මේ කිට්ටුවටම වතුර එන්නේ නැහැ බලන්න මේ බීච් එක බලන්න එන අය වෙනුවෙන් කොච්චර ලොකු වියදමක් කරලා කොච්චර ලස්සනට මේ නිර්මාණ කරලා තියෙනවද කියලා මට මේක දැක්කට පස්සේ මේක නොපෙන්නම බැරුව ගියා මේ නිර්මාණ ගොඩක් කරලා තියෙන තනිකර ලීයෙන් මේක හදලා තියෙන්නේ මේක ඇතුළට ගිහිල්ලා මේකේ දුරේක්ෂයක් තියෙනවා මුහුද ඈත බලන්න පුළුවන් දැන් නම් මේක වහලා තියෙන්නේ මෙතන නරඹන්න එන පිරිස ගොඩක් අඩුයි ඒ වුණත් කොච්චර වියදමක් කරලා මේක හදලා තියෙනවද කියලා දැන් සීත කාල නිසා ගොඩක් ගස්වල කොළ හැලිලා තියෙන්නේ පරිසරයටත් කිසිම හානියක් නොකර තමයි මේ වගේ නිර්මාණ කරලා තියෙන්නේ බලන්න මේ පුංචි පැලේ වුණත් ආරක්ෂා කරන්න කරලා තියෙන දේවල් අපේ රටේ වුණා නම් මේ ගස් ඔක්කොම කපලා දානවා වාහන පාක් එකක් වගේම එන අයගේ පහසුව සඳහා වැසිකිලි පහසුකම් මෙතන හදලා තියෙනවා. ගහකොළ වලට ලබා දීලා තියෙන ආරක්ෂාව පේනව නේද? මේ බලන්න ගහකොළ පරිස්සම් කරන තරම්. දැන් සීතල දේශගුණයක් තියෙන හින්දා තමයි මේ විදිහට ගස් මැරිලා තියෙන්නේ නැත්තම් ඊට වඩා ලස්සන පරිසරයක් දකින්න පුළුවන් අපේ රටේ ගෝල් පේස් එකයි මෙතනයි ගැන හිතෙද්දී ඔයාලට මොනවද හිතෙන්නේ
මේ වගේ ව්‍යායාම් කරන්න ඇවිදන් යන්න මන් తీරු. ලස්සන නිර්මාණය. මේක ප්ලාස්ටික්. संपूर्ण लीवलिम हदलती मैं उड़ट की बीच के बला उड़ट की बल ගහක්වත් කපලා නැහැ ඔක්කොම ගස් ඉතුරු කරලා තමයි කරන්න පුළුවන් හොඳම විදියට මේ නිර්මාණ කරලා තනත් ඉන්න අර විදිහටම කුකුල් පවුලක් දැනගා මේ විදිහට තමයි ඈත පේන්නේ ලස්සන view එකක් දකින්න පුළුවන් ඒ වගේම මෙතන තියෙනවා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් කවුරු හරි මුහුදේ ගිලුනොත් එහෙම මෙතන තියෙනවා ජැකට් එකක් එයාව ගන්න පුළුවන් වෙන විදියට මෙතන කරන්න ඕන දේවල් මේ විදියට රූප රාමු වලින් සඳහන් කරලා තියෙනවා මේ තියෙන ජැකට් එක ඒ වගේම මේ ජැකට් එක ගන්නකොට මෙතන සයිරන් එක ට්‍රයි කරලා තියෙනවා තව පළාතේ ඉන්න අයට දැනගන්න පුළුවන් වෙන්න. ඉතින් ඔන්න ඔහම තමයි මේ රටේ මිනිස්සු ඔයාලට පේන්නේ නැති දැන් මම මේ වීඩියෝ කරන වෙලාවේ කිසිම කෙනෙක් මේ ස්ථානේ මං විතරයි හිටියේ දකින්න හම්බුනේ නැහැ. ඉතින් කවුරු නැති වුණත් මේ වගේ ගොඩක් මහන්සි වෙලා නිර්මාණ කරලා තිනවා මේ රටේ මිනිස්සුන්ගේ මානසික සුවය වෙනුවෙන්. ඉතින් මේ රට මේ තරම් දියුණු වෙලා තියෙන්නේ මේ තරම් ලෝකේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ මිනිස්සු වෙනුවෙන් තියෙන කැපවීම ආදරය නිසා තමයි මේ රටවල් මේ තරම් දියුණු වෙලා තියෙන්නේ. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.